හයි බොන් මේ වීඩියෝ එකේ මම පොඩ්ඩක් ඉන්කම් ඩිෆරන්ට් ඉන්කම් ස්ටේට්මන්ට් කීපයක් අරගෙන කතා කරන්න බැලුවා රයිට් මම මේ වගේම එක වීඩියෝ එකක් කරලා බැලන්ස් ෂීට් එකට බැලන්ස් ෂීට් එක 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 විදිහට ඇනලයිස් කරලා පෙන්නවා රයිට් එක එක කම්පැනිස් වල තියෙන ඩිෆරන්ට් පර්ස්පෙක්ටිව්ස් ඉතින් මේකත් 5 ඩිෆරන්ට් ඉන්කම් ස්ටේට්මන්ට් එකක් අරගෙන කතා කරන්න හිතුවා මොකද හුඟක් කට්ටිය අන්තිම earning per share එක රයිට් ගැන තමයි ඒක සලකලා බලන්නේ මුළු ඉන්කම් ස්ටේට්මන්ට් එකම ඒක රීඩ් කරන්නේ නැහැ. ඒ ඉන්කම් ස්ටේට්මන්ට් එක රීඩ් කරන හැටි මම එක ඉනිෂියල් වීඩියෝයක් කරලා තියෙනවා. මුල දවස්වල කරපු වීඩියෝයක් ඇති ඉන්කම් ස්ටේට්මන්ට් ඉන් 10 මිනිට්ස් කියලා. බේසික් ඉන්කම් ස්ටේට්මන්ට් එක. ඊට පස්සේ බැංකින් සෙක්ටර් එකේ ඉන්කම් ස්ටේට්මන්ට් එක යන්නේ කොහොමද කියලා එකම වෙන වීඩියෝ එකක් කරලා ඇති. ඒ දෙකේම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක බලන්න. රයිට් ඒක කලින් බලලා නැත්තම් මොකද ඒක ඕන මේක ඉන් ඩෙප්ත් මේ මේ සීරීස් එක පොඩ්ඩක් මේ වීඩියෝ එක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන නේ. දැන් මම ගත්ත ඉස්සරෝ මේක මේ සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් රයිට් සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් එකේ ගත්තේ මේක පර්ෆෙක්ට් ඉන්කම් ස්ටේට්මන්ට් එකක් රයිට් මේක টপ ලයින් එකේ ඉඳන් බොටම් ලයින් එකේ ඉඳන් EPS growth එක එක ෆ්ලෝ එකට යනවා රයිට් මැද ඇඩ්හොක් නෑ මැද වැරදි නෑ වැරදි කියන්නේ නෙමෙයි මැද එහෙට මෙච්ච ඒව නෑ ඒක හරි පිළිවෙලකට growth එක පෙන්වන එකක් නේද දැන් උදාහරණයක් අපි ගමු දැන් මෙතන මේ තියෙන්නේ quarter statement එක right 3 months quarter එක last quarter එක මොකද පේනවා ඇති top line growth එකක් තියෙනවා 38% growth එකක් right එතකොට cost of sale 33% වලින් වැඩි වෙලා තියෙනවා gross profit එක 63% වලින් වැඩි වෙලා තියෙනවා. එතකොට clear top line growth එකක් තියෙනවා. gross profit එකෙත් growth එකක් තියෙනවා. margin එකේ growth එකකුත් තියෙනවා. gross profit margin එකේ. other income එක අපි එච්චර neglect කරන්න පුළුවන් එච්චර ලොකු income එකක් නෙමෙයි. right? selling and distribution expenses වැඩි වෙලා තියෙනවා. administrative expenses almost flat. operating profit එක 100% වලින් වැඩි වෙලා තියෙනවා. right? එතකොට මෙතන කෙලින්ම টপ ලයින් growth එක තමයි රිෆ්ලෙක්ට් වෙන්නේ. ඒ මැද operating profit එකට එනකොට මැද ඒක එහෙට මෙහෙට වෙච්ච එකක් නෑ. අපිට මොකද business එක grow වෙද්දී business එකේ sales grow වෙද්දී distribution expenses උත් වැඩි වෙන්න පුළුවන්. right? ඒක තමයි natural. මොකද මේ additional capacity අපි distribute කරන්න ඕන. right? එතන අපිට ලොකු difference එකක් නෑ. টপ ලයින් growth එක gross profit එකත් පෙන්වනවා operating profit එකත් පෙන්වනවා. finance income එකේ යම් සුළු ප්‍රමාණයක් තියෙන ෆයිනන්ස් කෝස්ට් එකත් එච්චර ලොකු දෙයක් නෑ මේ දෙකම නිග්ලිජිබල් රයිට් මොකද මේ සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් කියන්නේ සීරෝ ඩෙප්ට් වගේ තියෙන කම්පැනි එකක් රයිට් එතකොට ඒකේ ලොකු ෆයිනන්ස් කෝස්ට් එකක් රිෆ්ලෙක්ට් වෙන්නේ නැහැ එතනින් එහාට ගිහම ප්‍රොෆිට් බිෆෝර් ටැක්සේෂන් එක තියෙන 120% රයිට් එතනින් ගිහලා ප්‍රොෆිට් ෆෝ ද පීරියඩ් 151% ප්‍රොෆිට් ඉන්ක්‍රීස් එකක් පෙන්වනවා රයිට් දැන් මේ තියෙන ක්වාටර් රිසල්ට් එක. දැන් ඒ ක්වාටර් රිසල්ට් එක අපිට එතනින්ම earning per share එකෙන් රිෆ්ලෙක්ට් වෙනවා. right. එතකොට මේක perfect එකක්. මැද ad hoc changes නැහැ final result එකට. තේරුණා? දැන් මම ඊට පස්සේ ගන්නවා මේක. දැන් මේ ලංකා milk food. right. දැන් ලංකා milk food එකේ අපි බලන්නේ කොහෙද වෙනස්කම් තියෙන්නේ මොනවද consider කරන්න ඕන කියන එක. මේ ක්වාටර් රිසල්ට් එක අපි බලාගෙන යන ඉස්සෙල්ලා රයිට් දැන් මෙතන බලන්න ඕගොල්ලෝ රෙවනිව් එකේ growth එකක් තියෙනවා රයිට් 251 මිලියන් විතර increase එකක් තියෙනවා cost of sales එකත් යම් සුළු ප්‍රමාණයක් වර්ධනය වෙලා තියෙනවා ඒතර 119 මිලියන් විතර රයිට් gross profit එකක් පෙන්නුම් කරනවා operating income එක තව මේ පෙන්නුම් කරන්නේ රයිට් operating income එක අතරින් එහාට ගිහිල්ලා අපිට administrative expenses වල ලොකු change එකක් නැහැ distribution expenses උත් එහෙමයි. එතනින් එහිලා ගිහිල්ලා profit from operation 199 million වලින් වැඩි වෙලා තියෙනවා. right. ඊට පස්සේ finance expenses එහෙම ad hoc changes නැහැ. profit before taxation වල තියෙන 209 million increase එක. right. ඒකල profit for the period 446 million. right. then මේක 39 මිලියන් ෂෙයාර්ස් තියෙන කම්පැනි එක. දැන් ඊට පස්සේ මෙතන පෙන්නුම් කරනවා
net change in fair value of equity securities කියලා මෙතන 2 billion විතර. Right. දැන් මේක කොහෙන්ද එන්නේ? දැන් ඒක බලන්න ඕනේ. Right. දැන් මේක එන්නේ මොකද මේ ලංකා milk food එකේ තියෙනවා සෑහෙන ප්‍රමාණයක් meltoscopic. Right. මම දැන් 13% වගේ තියෙන සෑහෙන billion ප්‍රමාණයක shares තියෙනවා. Distilleries එකෙත් තියෙනවා. ඒක distill මේ දෙකේ shares change වෙද්දී මේක මේ fair value adjustment එක තියෙනවා. ඒකත් එක තමයි මේගොල්ලෝ මෙතන profit මේ මෙතන පේනවාද total comprehensive income එක වෙනම තියෙනවා right හැබැයි මෙතන total comprehensive income right for the period එක 3 billion calculate කරලා තිබ්බට earning per share calculate කරලා තියෙන්නේ මේ 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 business operation එකෙන් විතරයි right එතකොට කවුරු හරි කෙනෙක් අන්තිමට මෙතන 3 billion profit එකක් තියෙනවා කියලා judgement එකට යන එක වැරදි. Right? මොකද 3 billion profit එකේ ගොඩක්ම තියෙන fair value adjustment එක. දැන් අපි ලංකා milk food මිල්ක් ෆුඩ් කවදාවත් එයාලගේ distilleries එකයි meltoscope එකයි විකුණයි කියලා හිතන්න බෑ. Right. ඒතකොට ඒක මත තීරණ ගන්න එක වැරදි. හැබැයි organic business එකෙන් right core business එකෙන් හොඳ profit එකක් තියෙනවා. ඒක තමයි මේ 11% 17 කියලා පෙන්වුම් කරන්නේ. Right. එතකොට අනිවාර්යයෙන් මේක කියවනේදී මේ උඩින් නම් පල්ලහැට කියවගෙන එන්න ඕන මේ මේ fair value එකේ තියෙන මොනවද කියන එකත් දැනගෙන ඉන්න ඕන right මේක වැරදි නෑ මේක හරි මේක හැබැයි අන්තිම profit එක බලලා decision ගන්න එක වැරදි right ඊට පස්සේ දැන් මේක මම ගත්තේ මේ KFP Kiehl's food products right Kiehl's food products වල දැන් කෙනෙක් bottom line එක බලලා earning per share එක වර්ධනය වෙලා තියෙනවා කියලා decision එකක් ගන්න ගියොත් එතන යම් කිසි වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තියෙන්නේ බලන්න මෙතන goods transport at the period in time එක sales තමයි පෙන්වන්නේ කරන්නේ එතන 8% drop එකක් තියෙනවා right. cost of sales 9% drop එකක් තියෙනවා. right. මේත් එක්කම ගිහම gross profit එක 2% වලින් drop වෙලා තියෙනවා. ඊට පස්සේ selling and distribution expenses 12% වලින් අඩු වෙලා තියෙනවා right. other operating expenses සෑහෙන ප්‍රමාණ 55% අඩු වෙලා තියෙනවා right එතකොට මේකත් එක තමයි operating activities operating profit එක 26% වලින් පෙන්වන්න කරන්නේ හරි ඊට පස්සේ මේක නම් එච්චර ලොකු difference එකක් නැහැ ඊට පස්සේ profit before tax 33% right tax expenses අඩු වෙලා තියෙනවා මොකද tax restructure වෙච්ච හින්දා ඒතර profit for the period 60% දැන් මේ 60% increase එක තමයි මෙතන පෙන්වන්නේ earning per share එකත් එක්කදල කෙනෙක් බැලුවොත් එයාට පේනවා මෙතන earning per share වැඩි වෙලා තියෙනවා කියලා. හැබැයි top line එකේ drop එකක් තියෙනවා. තේරුණාද? ඒක පොඩ්ඩක් consider කරන්න ඕන. මොකද sales 8% වලින් drop වෙලා තියෙනවා. right? එක සමායෙට මේ covid situation එක වෙන්න පුළුවන්. ඊළඟ quarter එකේ මේක up වෙන්න පුළුවන්. නමුත් මට කියන්න ඕන මේ bottom line එකේ earning per share එක මත තීරණ ගන්න ගියොත් එහෙම ඒක misleading වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ගත්තේ සනස ඩෙවලොප්මන්ට් බැංක් එක කියලා. right සනසේ මට කියන්න ඕන කතාවක් තියෙනවා. දැන් මෙතන සනසේ මෙතන ඕගොල්ලෝ බැලුවොත් එහෙම යතම ෆිග එක profit for the period 1% rolling වැඩි වෙලා තියෙනවා. හරි 1% rolling වැඩි වෙනාට මේ earning per share එකේ drop එකක් තියෙනවා. right දැන් මේ වගේ situation එන්න පුළුවන්. right දැන් මේක වෙලා තියෙන්නේ මේක උනේ ඇත්තටම මේ කාලේ රයිට් ඉෂුව එකක් ගියා. රයිට් ඉෂුව එකක් ගිහිල්ලා ඇඩිෂනල් ෂෙයාස් ආවා. right. ඒතකොට profit එක marginally improve වෙලා තිබ්බට basic earning per share එකේ drop එකක් තියෙනවා. right. ඒතකොට යම් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේ වගේ ප්‍රශ්න මයින් අහනවා. right. මේ වගේ ප්‍රශ්න අහනින් තමයි මම කියන්නේ. ඒක history එක පොඩ්ඩක් බලන්න. ඇයි මෙහෙම drop වෙලා තියෙනවා? earning per share drop වෙලා තියෙනවා නේද? එක්කෝ employee shares මෙයා ගිහිලා තියෙන්න ඕන. additional shares ඇවිල්ලා තියෙනවනේ මොකක් හරි විදිහකින් additional shares ඇවිල්ලාද කො right issue එකක් හරි right දැන් සනස secondly public offering එකට යන්න තියෙනවා එතකොට තව shares එනවා එතකොට මේ මේ value valuation තව අඩු වෙන්න ඕන තේරුණාද එතකොට ඒව බලන්නේ ඒ විදිහට බලන්න පුරුදු වෙන්න ඕන මේ ඇයි මේක උනේ කියන එක right මේක මේ උඩින්දම මම කියවන්න යන්නේ මේක මම බැංකේ ස්ටේට්මන්ට් එක ඇනලයිස් කරන හැටි වෙනම කියලා දීලා තියෙනවා. මෙතන ලොකු වෙනසක් පෙන්වන්න කාණ්ඩ ඕනේ නැහැ. මට හයිලයිට් කරන්න ඕන පොයින්ට් එක වෙන්නේ මෙතන මේ බේසික් අර්නින් එක ඩ්‍රොප් වුණේ ඇයි ඇඩිෂනල් ෂෙයාර්ස් එක්ක. right?
මේ තියෙන people insurance එක. හරි දැන් people insurance එකේ insurance statement එකක් කියවන එක සම්පූර්ණයෙන්ම වෙනස්. හරි දැන් insurance එකේ business එකක් කොහොමද දුවන්නේ? ඒක ඒ business model එක හොයාගන්න දැන් insurance එකක් කියන්නේ දැන් premium එක ගන්නවා. හරි දැන් premium එකක් අරගෙන right ඒ premium එක එක තමයි basic main income එක right දැන් අර cost of يعني revenue එක sales يعني manufacturing company එකක් යාලගේ product එක sales කරලා ගන්නා වගේ මේකේ ප්‍රධාන revenue stream එක තියෙන gross written premium එක right එතකොට gross written premium එක almost revenue premium එක 1% right ඒක same වගේ ප්‍රමාණයක් තියෙන එක drop එකක් නෑ right ඊට පස්සේ මෙතන ඊට පස්සේ කියන්නේ මේක ආයේ මේක අනිත් පැත්ත කියන්නේ අපේ cost of sales වගේ යන්න පුළුවන් එකක් තමයි මේක premium to reinsurance reinsurance ලට කියන්නේ උගක් insurance company අපෝ reinsure කරනවානේ right එතකොට ඒගොල්ලොන්ට යම් ප්‍රමාණයක් ගෙවන්න ඕනේ ඒක අඩු කරනවා right එතනින් තමයි net earn premium එකක් කියන්නේ right ඊට පස්සේ එයාලගේ අඩුවීම කියන්නේ අපි expenses විදියට යන්නේ claim ගෙවපුවාම right premium එකක් ගන්නවා right ඒක තමයි earning ඊට පස්සේ claims ගෙවන්නවා දැන් මේ claims අඩු වෙච්ච ඒවා තමයි මේ පෙන්වුම් කරන්නේ net claims right කොච්චර claim ප්‍රමාණයක් ගියද claim වල 20% වල 24% drop එකක් පෙන්වුම් කරනවා right ඊට පස්සේ underwriting and net acquisition cost right other operating and administrative expenses ඒ කියන්නේ අපි ඉන්ෂුර එක ගන්නත් යම් cost එකක් යනවනේ right ඒකට sales කරන්න ඕනේ ඒවට ඒ insurance එකට ගන්න යන cost එක. ඊට පස්සේ මේ කියන්නේ administrative part එක. මේ ඔක්කොම expenses right. මේ ඔක්කොම අඩු වෙලා තමයි එන්නේ total claims and expenses කියන ප්‍රමාණය right. මේ දෙක මේ net earn premium එකෙන් total claims and අඩු කරපහම එනවා underwriting results ටික. තේරුණා. right. මේක තමයි business එක. දැන් මේ එන එක surplus මේගොල්ලෝ කරන්නේ අය insure කරනවානේ. insure නෙමෙයි. මේගොල්ලෝ අය invest කරනවානේ. government bonds වල දානවා, share market එකේ දානවා, right? එතනින් තමයි other revenue එක එන්නේ, right? fee income එක, interest and dividend income එක, net realized gains, right? මොනවා හරි shares හරි මොනවා හරි trade කරලා හරි ගත්ත gain එක, right? ඒක තමයි realized gain එක කියන්නේ, right? දැන් මේ මෙතනින් තමයි අනිත් revenue stream එක කියන්නේ. right එතකොට මේ මේක පොඩ්ඩක් ඒ ඉන්ෂුරන්ස් මයින්ඩ් එකෙන් රීඩ් කරන්න පුරුදු වෙන්න ඕන right දැන් මේ ඔක්කොම අඩු වෙලා තමයි මේ දෙකයි මේ අන්ඩර්රයිටින් රිසල්ට් එකයි අදර් රෙවෙනියු එකයි එකතු වෙලා තමයි ප්‍රොෆිට් බිෆෝ ටැක්ස් එකේ ඊට පස්සේ ටැක්ස් අඩු වෙලා එනවා අර්නින් පර් ෂෙයා එක right දැන් මම මැනුෆැක්චරින් ඉන්කම් කරලා තියෙනවා බැංකින් කරලා තියෙනවා මේ ඉන්ෂුරන්ස් සෙක්ට් එකේ ඉන්කම් ස්ටේට්මන්ට් එක කියවන්න ඒ විදිහට පුරුදු වෙන්න ඕන මොකද එක එක බිස්නස් වල සෙග්මන්ට් එක වෙනස් හරි ඉතින් ඔය පහතම මම ගත්තේ right මම හිතන යම් කිසි අවබෝධයක් හම්බෙයි කියලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකක් දාන්න තව වීඩියෝ එකක් මේ පැත්තේ කරන්න ඕන නම් මම කරන්න හරි බොහොම ස්තුතියි